සුනාමි චිත්‍රපටේ අපට සුනාමි තුනක් දැකිය හැකි. එයින් පළමුවෙන් මීට වසර කිහිපයකට පෙර මෙරට මිනිසුන් විශාල සංඛ්‍යාවක් මරණයට පත් කරමින් සිදු වුණු සුනාමි ව්‍යසනයේ භෞතික තත්ත්වය. දෙවැනි සුනාමිය මේ සිදුවීමට හසු වූ දෙමළ සහ සිංහල පවුල් දෙකක දැරියන් දියණියන් නැතිවීම නිසා ඇතිවන සුනාමිය. තුන්වන සුනාමිය මේ සොයාගොන් ලබන එක දැරියකගේ ජාති ආගම් ස්වභාවය පිළිබඳ ඇතිවන කතිකාව. එයත් සුනාමියක් ලෙසින් අපිට හඳුනාගත හැකි. චිත්‍රපටයේ තුල අප දකින්නේ මේ ත්‍රිවිධාකාර වූ සුනාමි. සිනමාකරු වඩා ඕනෑකමින් සහ අභිරුචියෙන් ප්‍රතිනිර්මාණය කරන්නේ මෙයින් පළවෙනි සුනාමිය. අතීතයේ සිදු වූ එම සිදුවීම ඒ ආකාරයෙන් ප්‍රතිනිර්මාණය සඳහා සිනමාකරු දැවැන්ත වෙහෙසක් නිර්මාණ ශ්‍රමයක් වැය කළ බව අපට ඒ රූපවලින් දකින්නට පුළුවන්. මේ භෞතික විනාශය ඒ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය කරන්නට වෙරදරන සිනමාකරුවා අතින් දෙවනි සුනාමිය මදක් ගිලිහි යන බවක් අප දකිනවා. මේ පවුල් දෙක මුහුණ දෙන සුනාමිය. එහිදී ඔහු නාට්‍යමය උපක්‍රමය භාවිත කරනවා. මේ සිදුවීම් දිගහැරෙන්නේ අධිකරණයකදී. ඒ අධිකරණයේ විභාගවන දැරියක පිළිබඳ අයිතිය පිළිබඳ කතාව ඇසුරෙන් ඔහු මේ පවුල් දෙක මුහුණ දුන් මේ ඛේදනීය අත්දැකීම විවරණය කිරීමට උත්සාහයක් දරනවා. එහෙත් මේ සිදුවීම ගොඩනැගීමේදී ඔහු භාවිතා කරන්නා වූ අවශේෂ චරිත අතුරු තේමා විසින් මේ සුනාමි දෙවැනි සුනාමියේ තියෙන මානුෂීය බව කිසියම් ආකාරයකට ලුහු කරන බවක් අප දකිනවා. ඒ කතා පුවත ඔහුගේ ග්‍රහණයෙන් කිසියම් ආකාරයකට ගිලිහි යන බවක්. මේ නිසා මේ දෙවැනි සුනාමිය අපගේ හදවතට දැනෙන්නේ ඉතා මද වශයෙන්. එහි නාට්‍යමය බව, එහි කතා රසය කිසියම් ආකාරයකට නිශ්චල වන බවක්, අඩපණ වන බවක්, තේමාවෙන් පරිබාහිර වන බවක් අපිට දැනෙන්නේ මේ අතුරු සිදුවීම් වලට ඔහු දක්වන ප්‍රමුඛතාව නිසයි. හැබැයි අපගේ ඔහු ප්‍රේක්ෂකයාගේ වාසනාවට ඔහු තෙවැනි සුනාමියේදී මේ දැරිය මුහුණ දෙන අත්දැකීම විග්‍රහයේදී නැවත වරක් මානුෂීය ගුණාංග සමාජ දේශපාලන දැක්ම යනාදියෙන් පරිපූර්ණව ඒ අවස්ථාවන් නිරූපණය කරනවා. මේ දැරිය සිංහලද දෙමළද, මේ දැරිය හින්දුද බෞද්ධද, මේ දැරිය අයිති දෙමළ මව්පියන්ටද සිංහල මව්පියන්ටද, මෙන්න මේ තේමාව ඔහු ගොඩනගන්නේ මොහොතකට අපගේ හදවත කම්පා කරමින්. මෙහි තිබෙන ගැටලුව මේ දරියගේ චරිතය නිරූපණයේදීත් ඔහු යම් යම් වැදගත් කරුණු කාරණා අමතක කර දැමීම. අප දන්නවා මේ දෙමළ මව උසාවියේදී සාක්ෂි දෙමින් කියා සිටිනවා, මේ දරිය නැති වෙනකොට වයස අවුරුදු දෙක හමාරයි, ඇය යන්තම් අම්මා අප්පා කියන්න දැනගෙන සිටි බව. මේ දරිය සිංහලයන් අතර හැදී වැඩෙනකොට ඒ වරදවා වටහා ගන්නවා පුනරුත්පත්ති ලෙස මන්ද මේ දැරිය අපූරුවට දෙමළ වචන කතා කරන නිසා. පාසලේ ගුරුවරිය හමුවේ ඇය දෙමළ වචන ඉතා පැහැදිලිව සහ නිවැරදිව උච්චාරණය කරනවා. කොහොමද එහෙම සිද්ධ වෙන්නේ? මේ පුනරුත්පත්තිය වුණා නම් සමහර විට අපිට ඒක පිළිගත හැකි වෙනවා. ඒත් වචනයක් දෙකක් මුමුණන්නට පමණක් පුරුදු වී සිටි දැරියක් අවුරුදු 7කට වැඩි කාලයක් සිංහල මව්පියන් සමීපයේ වැඩි කොහොමද මේ පැරණි දෙමළ වචන නැවතවරක් පුනරුච්චාරණය කරන්නේ? මෙන්න මේ සියුම් අවස්ථාව සිනමාකරුවට විෂය වෙන්නේ නැහැ. හැබැයි ඒ අඩුපාඩුව තිබුණත් මේ දැරිය මුහුණ දෙන ඛේද වාචකය අපට දැනෙනවා. මේ චිත්‍රපටයේ මා හිතන විදිහට සිනමාකරු අතින් නිරූපණය වන්නේ මෙන්න මේ සමාජ දේශපාලන
දැක්මයි. පෙර සුනාමිය ඔහු ප්‍රතිනිර්මාණය කරන මැනවින් හැබැයි දෙවැනි සුනාමිය ඔහුගෙන් ගිලිහෙනවා. දෙවැනි සුනාමියේදී ඔහු නැවත වරක් ගැඹුරු මානුෂීය සමාජයේ දැක්මකට යනවා. මේ නිසා මේ චිත්‍රපටයේ මේ අවස්ථා තුන අතර මා දකින්නේ නැහැ ඉතා ප්‍රසස්තව හෝ ගලා යන එකමිතියක්. මේ එකමිතිය බිඳෙනවා. ඒක තමා හොඳ. සිංහල අම්මයි අපච්චි මතක් වෙනවද? සුනාමි වෘතාන්තේ විශ්වසනීය ගුණය එකමිතිය අඩාලුවත් අපට පහසුවෙන් සුනාමි චිත්‍රපටය බැහැර කළ හැකි නෑ. ඒසවීමට හේතුව නම් සෝමරත්න දිසානායක කිසි විටකත් සිනමාව අඩුවෙන් තක්සේරු කරන නිර්මාණකරුවකු නොවීම නිසා. විශේෂයෙන්ම ඔහු තමන්ගේ චිත්‍රපටවල ගුණාත්මක ප්‍රමිතිය සහ වෘත්තීමය ප්‍රමිතිය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන සිනමාකරුවෙක්. ඒ ලක්ෂණ මේ චිත්‍රපටයේ තිබෙනවා. මේට සම්බන්ධ වන සියලුම ශිල්පීන්ගේ නිර්මාණාත්මක ශ්‍රමය, විශේෂයෙන්ම රූප නිර්මාණ ශිල්පියා, සංස්කරණ ශිල්පියා, වර්ණ සංකලනය කරන ශිල්පීන්, ඒ වගේම ග්‍රැෆික් නිර්මාණ කරන ශිල්පීන්, මෙන්ම මෙහි රූපණ ශිල්පීන් සියලු දෙනාගේම සාමූහිකත්ව නිර්මාණ ශ්‍රමය සෝමරත්න දිසානායක භාවිත කරනවා අපට කලාතුරකින් අපේ සිනමාවේ හමුවන ඉතාම ඉහළ ප්‍රමිතිකියුත් චිත්‍රපටයක් නිර්මාණය කිරීම සඳහා. අපේ වෙළඳපළ ගැන කල්පනා කරන විට මෙබඳු නිර්මාණ අපට අත්‍යවශ්‍යයි. මෙහි තිබෙන එකම ගැටලුව ලෙස මා දකින්නේ මේ වෘත්තීමේ ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීමට ඔහු දක්වන මේ වෙහෙස සහ අවධානයේ පමණටම අත්දැකීමේ මූලික හරය ආරක්ෂා කර ගැනීමට සහ වඩා වර්ධනය කර ගැනීමට අවධානය යොමු වුණා නම් සුනාමි චිත්‍රපටය පිළිබඳ මේටත් වඩා විශාල අගය කිරීමකින් අපට අදහස් දක්වන්නට ඉඩ තිබුණා.